ආයුබෝවන් මම අද ඔයාලට තවත් ලස්සන සින්දුවක් කියලා දෙනවා. ගුණදාස කපුගේ ශූරීන් ගායනා කරන දවසක් පැල නැති හේනේ ගීතය අපි කොහොමද වාදනය කරන්නේ කියලා. දැන් මම අද උගන්වන සින්දුවට කෝමල වීසොරේ භාවිතා වෙනවා. හොඳයි අද දැන් ගීතය ඉගෙන ගනිමු. මුල්ම භාගයේ තියෙන්නේ මා සොරය මාත්‍රා දෙකක් ඇදෙනවා. ඒක මෙහෙමයි වාදනය කරන්නේ. දැන් වල දන්නා මාසොරේ වාදනය කරනකොට උඩම සිදුරේ භාගයක් වහනවා. ඒක අපි මාසොරේ මාත්‍රා දෙකක් ඇදගෙන ඉන්නවා මේ විදිහට. දෙවෙනි භාගයේ ගා සොරය ඒකත් මාත්‍රා දෙකක් ඇදෙනවා. ඒක වාදනය කරන්නේ මේ විදිහට. ඊට පස්සේ ඒ ඇඟිලි භාගේ වහලා උඩ සිදුර සම්පූර්ණයෙන්ම වහලා ගා සොරයත් මාත්‍රා දෙකක් ඇදගෙන ඉන්නවා. තුන්වෙනි භාගයේ රී එක මාත්‍රයක් ඇදලා මන්ත්‍ර ද එක වාදනය කරන්නේ මේ විදිහට. තව සිදුරක් වාපම රියන්න. ඊට පස්සේ යටම සිදුර විතරක් කැරෙන්න අනෙක් සිදුරු සියල්ලම වහලා හෙමින් බ්ලෝ කරනවා. හතරවෙනි භාගයේ කෝමලරි ශුද්ධරි ගා එක වාදනය කරන්නේ මේ විදිහට. හොඳට බලා ගන්න අලුත් ස්වරයක් තියෙනවා මෙතන. ඔයාලා පුහුණු වෙන්න ඕන තැනක් කෝමලරි ශුද්ධරි ගා. දැන් ඔයාලා දන්නවා කෝමලරි කියන්නේ යට උඩ සිදුරු තුනෙන් තුන්වෙනි සිදුරේ භාගයක් කරපුවම කෝමලරි. ඊට පස්සේ ඒ භාගය සම්පූර්ණ කරනවා. ඒතර මෙහෙම කෝමලරි සුද්දරි. ඊට පස්සේ ගා. තව සිදුරක් අරිනවා. නැවතත් ඉස්සල්ල වගේම මාස්වරේ මාත්‍රා දෙකක් ඇදෙනවා. ගාස්වරේ මාත්‍රා දෙකක් ඇදෙනවා. ඒක මම මුලින් කියලා දුන්න විදියමයි. ඊට පස්සේ රී සොරයත් මාත්‍රා දෙකක් ඇදෙනවා. පැහැදිලිද? නැවතත් මා ගා රී. උඩම සිදුර භාගයයි. ඊට පස්සේ භාගෙ වැහුවා. ඊට පස්සේ තවත් සිදුරක් වැහුවා. ඊට පස්සේ මන්ද්‍ර දා සොරය. ඒකට යට සිදුර විතරක් කළා. අනිත් සිදුරු සියල්ලම වහනවා. බලා ගන්න ඇඟිලි යන විදිහට මාගා රී දා. දැන් සම්පූර්ණයෙන් ඒ කොටස වාදනය කරොත් මේ විදිහට එන්නේ. ගා කියලා වාදනය කරන්නේ මේ විදිහට. එතකොට යටම සිදුර විතරක් කරලා හෙමින් බ්ලෝ කරපුවම මන්දදා. ඊට පස්සේ උඩ සිදුරේ භාගයක් කරපුවම මා. ඊට පස්සේ ඒ භාගය වහපුවම ගා. එතකොට අපි ස්වර විතරක් වාදනය කරනකොට මේ විදිහට එන්නේ. හැබැයි අපි ගීතයේදී ඔක මීන් කරලා වාදනය කරන්නේ. මීන් කරනවා කියන්නේ හින්දුස්ථානි සංගීතයේදී එන එක ස්වරයක සිට තවත් ස්වරයක් දක්වා ඇදීගෙන යන ආකාරයට වාදනය කරන එක. දැන් දා මා මීන් නැතුව වාදනය කරපුවම මේ විදිහට. මීන් ඇතුව වාදනය කරනකොට මේ විදිහට. එතකොට දමග කියලා වාදනය කරන්නේ. පැහැදිලි. රී ස්වරය වාදනය කරන්නේ මේ විදිහට. උඩ සිදුරු දෙක විතරක් වහලා මාත්‍රා දෙකක් අදිනවා. රිරි ගා රි. රිරි දෙකේකට වාදනය කරන්න මේ විදිහට. දෙවෙනි මාත්‍රාවේ රිරි දෙකම වාදනය කරන්න මෙහෙම. උඩ සිදුරු දෙක වහලා අපි දෙසරයක් බ්ලෝ කරනවා ඉක්මනට. ඊට පස්සේ ගා වලදී තව සිදුරක් අරිනවා. නැවත රි වලදී ඒ සිදුර ආයෙත් වහනවා.
පස්සේ කෝමල රි යන මාත්‍රා දෙකක් ඇදෙනවා. ඊළඟට ඔයාලට පුහුණු වෙන අලුත් ස්වරේ කෝමල රි. දැන් සම්පූර්ණයෙන්ම ඇහුවත් ඔයාලා දන්නවා සයන්න එන්නේ. අපි එතනින් මේ ඇඟිල්ල සම්පූර්ණයෙන්ම අහන්නේ භාගයක් අහනවා. උතර පුහුණු වෙන්න ඕනද නැලා. ඔයාලට සම්පූර්ණයෙන් වැහෙයි. ඒක පුරුදු වුණාම හරියනවා. පස්සේ රිරි ගාගා මෙතනත් ඔයාලා පුහුණු වෙන්න ඕන තැනක්. එක වාදනය කරන්න මේ විදිහට. නැවත රිරි ගාගා කෝමලරි සුද්දරි. දැන් හිරු ස්වර භාගයක් හිල් භාගයක් වහපම කෝමලරි. සම්පූර්ණයෙන් අරපම සුද්දරි. එතකොට උඩ සිදුරු තුනෙන් රිරි කියලා වාදනය කරන්නේ යටම ඇඟිල්ල මෙහෙම. භාගයක් පලා ආයාරිනු. ඊට පස්සේ ගයනු දෙකක් උඩම සිදුර විතරක් වහලා දෙසරයක් බ්ලොක් කරනු. රිගමාමා වාදනය කරන්න මේ විදිහට. සිදුරු දෙක වහ උඩ සිදුරු දෙක වහපම රියන්න. ඊට පස්සේ ඊළඟ සිදුරත් උඩ සිදුර විතරක් වහපම ගයන්න. උඩ සිදුර භාගයක් වහපම මයනු දෙකක්. එතනදී අපි කට් ස්වර භාවිතා කරන්නේ මෙහෙම නෙමෙයි, බ්ලෝ ඇදීගෙන යන ආකාරයට නෙවෙයි. අපි ගමගාරි වාදනය කරන මේ විදිහට. උඩම සිදුර විතරක් වහපම ගයන්න. උඩ සිදුර භාගයක් වහපම මයන්න. ඒ වාගේ නැවත වහපුවම ගයන්න. ඊට පස්සේ උඩ සිදුරු දෙකම හපුවම රියන්න. රි එකත් මාත්‍රා දෙකක් ඇදෙනවා. ඊට පස්සේ මන්ද්‍රදා කෝමල රි ගා දා රි ගා වාදනය කරන මේ විදිහට. සියලු සිදුරු සියල්ලම ඔයාලා හෙමින් පිම්බොත් පයන්න. යටම සිදුර ඇරලා හෙමින් පිම්බව මන්ද දයන්න. ඊට පස්සේ උඩ සිදුරු තුනෙන් තුන්වෙනි සිදුරේ භාගයක් අරපම කෝමලරි. ඊට පස්සේ උඩ සිදුර විතරක් වහපම ගා. එතන ඔයාලා පුහුණු වෙන්න ඕන තැන දාරි ගා. ඊට පස්සේ පා දා කෝමලනී වාදනය කරන්න මේ විදිහට. සුදුරු සියල්ලම වහපම් පයන්න. හයියෙන් පිඹින්න ඕන අපි. ඊට පස්සේ යටම සිදුර ඇරලා හයියෙන් පිඹිනවා. ඊළඟ සිදුරෙන් භාගයක් කරලා හයියෙන් පිඹිනවා. ධා පා මග එකට ඒක වාදනය කරන්න මේ විදිහට. ඊට පස්සේ ඒ භාගය වහනවා. සිදුරු සියල්ලම වහනවා. උඩ සිදුරි භාගයක් කරලා ඒ භාගය වහනවා. රි එකත් මාත්‍රා දෙකක් ඇදෙනවා. ඒක වාදනය කරන්නේ මේ විදිහට. උඩ සිදුරු දෙක වහලා මාත්‍රා දෙකක් ඇදගෙන ඉන්නවා.
වාඩමෙන් ගීතයේ කෝරසේ කොහොමද වාදනය කරන්න කියලා ඉගෙන ගනිමු. ආයුබෝවන්.